अरे अतन नीचे देखो तो इतनी आती है क्या नीचे नहीं आता खुदा इतने नहीं इन तक क्या है ज्ञान इन तक क्या तेरी कुंजा तो दादा तांसर नुकड़ा जी के इसके ना ये जैसे अड़ू है ये मेकर अरे आ महाधनस्थान के पीरन कला दिल बता कला रत्न कमी दान ढूंढना අර මනුෂ්‍යයෙක් නේද එතකොට මේ පස්සේ දෙන විදුලි සපයන්න ගාමෙන් සිද්ධ වුණා ගම් සභා මණ්ඩපේ නැත්නම් ඉනිස මැද මේ පිළිබඳව විස්තරයක් කියන්න එතකොට මේ විස්තරය කියන්න බුදුහමෝ සිද්ධ වුණා ආරංචියක් තියෙනවා මේ සංඝ පිරිස වැඳ උනා ආවල් ජීවිතේ මේ ආත්ම ලබලා තියෙනවා ඉන්දකයි අංකුර. නමුත් අංකුරගේ තේජස් බොහොම අධික. ඉන්දකගේ තේජස් වැඩි. ඒක හේතුව දැනගත්තොත් කාටත් ප්‍රයෝජනයි. ඔබ මේ හේතුව දැනගත්තාන් පස්සේ ප්‍රයෝජන වෙනවයි කියන්නේ දානයක් දීමට කෙනෙක් හොයන්නේ නෙවෙයි. ඒක අපි මේක කන්න මතක් කරලා තියෙන කොහොමද? දැන් උතරමේ උදාහරණ ඉදිරිපත් කරනවා විදසුන හරි ඒක උදාහරණ මොකද්ද කුමුරකට තුන වර්ග දෝෂයෙන් දෝෂය කියලා කිව්වේ එවන් දෝෂ කීපයක් තියෙනවා ඒ දෝෂ මොනවාද ඒ කුමුරේ වර්ග උවමනා කරන මේ භෝග වර්ගයේ භෝගාවෙන්ද සීන රස ධාතුව කනකොලට ආදි අනේ එක දෝෂය අනිත් දෝෂය ඒවා වැවෙන්න තියෙන මේ වගා කරන්න තියෙන දේවල් වැවෙන්න තියෙන ඉඩකඩ සුනෝලින් වහගන්නවා ඒ දෙවෙනි දෙකෙන් දෙන එකෙන් දෙන අපින දෝෂය ඊළඟට ඒ වැවෙන්න තියෙන જાතිය වී හරි මනන් වැවෙන්න තියෙන જાතියට ඒ යන්තරමත් ඒ වපුරා නිදි වුණානේ ඒක ඔක්කොම වහගන්න වැවෙන්න තියෙන ඉඩ දැති කරනවා වවන්න තියෙන ඉඩකඩ ඒ ප්‍රදේශයේ නැති කරනවා අන්න ඔය ප්‍රධාන තුනක් තියෙනවා අය කිව දෝෂානි ගෙත්තානි කියන එකේ එකකට විද්‍යාත්මකව ඒක වෙනලා ඊළඟට කියනවා රාග දෝෂ ආරම්භය රාග දෝෂ ඒ අයම් පජා කියන කීවේ මේ ප්‍රජාව කිව්වහම මිනිස් සමූහයට ප්‍රජාව කිය නමුත් මෙතන ඉඳත්තට සියුම්ව තවත් ඒකත් පරමාර්ථ වශයෙන් ගත්තොත් ජීවිතයක් ඇතුළේ තියෙන ජීවිතයගේ තරත්වට උපකාර කරන යම් කර්ම රසායනික නැත්නම් අණු තිබෙනවා නම් ඒ අණු වලට රාගය දෝෂයක් වෙනවා රාගය දෝෂයක් ඒ දෝෂය අර හෙටට අර තනතුල වර්ග දෝෂ යම් තත්ත්වයකින් කරනවා නම් ඒ වගේම ජීවිතයකට රාගය දෝෂය ජීවිතය කියලා ගත්තේ අර ඔක්කොම කිවි අර මුළු අනුපොච්චනිය තමයි ජීවිතය ගන්න ඒවා
බලය තමයි අපි පාවිච්චි කරන්නේ. ආත්මයි වීත රාගේසු ඉන්දන වූදි මහත්තයා. කර්ණ හර ඉන්දක කියන්නේ නොබියත් අංකුර කියනවා කියන්නේ. මේ දැනට තීන අයිතිවාසිකම විග්‍රහ කරන්නයි ඔය දේශනා. දොඩොන්නා කියනවා යම් කිසි කෙනෙක් වීත රාගන වීත රාගන එයාට දෙන දීව මහකල මහා උසස් ප්‍රතිඵල ලැබෙනවා අය. අන්න දැන් ප්‍රතිඵලයේ ගැන කතා කරනකොට දැන් අපි තෙන්නු කරන්නේ මොකක්ද? තෙන්නු කරන්නේ අර දෙන්නයි ඉන්දක කියන දුගිය ගත්ත ලැබි දුගිය ලැබිච්ච ලාභය තමයි මහපඩ කරලා අපිට දෙන්නේ. ඒක නිසා අපි හොයනවා කවුරු හරි සීලවන්ත ගුණවන්ත කෙනෙක් එයාට මොනවා හරි පිළිගන්නලා දීලා අර අරි විදිය අල්තුවත්කම් ඒකයි අපි සිටි අනේ අපේ හිතේ තීරණය වෙන්නේ ඒක. නමුත් ඒක නෙමෙයි මම පළ ගෙවන්නේ. ඒකත් එක මහා තල කියන එකේ ඒක එක අංශුවක් පොඩි කොටසක්. මේ එක්කෙනෙකුට ලැබිච්ච යම් කියන මහා තල කදම්බේ ශක්තිය එක අංශුවක් තමයි අපට ලැබෙන්නේ. ඊට වඩා මහා තලයක් විත රාගී ජීවිතේ කන දැන් අපි විත රාගී ජීවිතේ හදුවර බලන්න මේ පිටේ කාටවත් අද්දහැ සම්පූර්ණයෙන්ම විත රාගී වෙනවා. නමුත් අපි අපිට පුළුවන් මට්ටමක් තියෙනවා අපිට අද කරන්න පුළුවන් එතනයි අපි අල්ලගන්නේ අර රහත් වෙන කෙනේ ඉන්නේ අල්ලගන්නේ සෝහන් මාර්ගයට ආවිද මොකද අපි දැන් ඉන්නේ මෙයා ඉන්නේ මාර්ගය. ඒක විතරාගී කිව්වහම අර තමන්ගේ සිත බැඳෙන ආකාර කීයක්ද? ලෝභ මත්කදී රාග. ඒක ලෝභ මත්කදී දෙක තමයි අද අපිට හොඳ හොඳ පැත්තට සම්දාන. ඊට පස්සේ තමයි රාගයෙන් ඉව කරන්න පුළුවන්. ලෝභ මත්චරිය දෙකේම රාගය තමයි තියෙන්නේ. හැබැයි ප්‍රබල අංගම අනික රාගය කතා කරනකොට ඒක බොහොම සැහැල්ලු කොටස. ලෝභය ලබන කැමැත්ත. ලෝභය කියන්නේ ලබන කැමැත්ත. ඒකේ මහා දැඩි රාගය. රාගය බොහොම තරහක්. ඒ වගේම මත්චරිය කියන්නේ ලැබිච්ච දේ අර හර්ෂමින් ඒකට දැන් මෙහෙලාගෙන අර ආරුඪ වෙලා ඉන්නේ ඒක තමයි මච්චරි. සංකප්ප කළාට නෑ කිසිම මච්චරි. කිසිම ලන්නේ නෑ ඒක සංකප්ප කරන්න. නමුත් අර ආරුඪ වෙලා ඉන්න ගැතිය. ඒ ආරුඪ කියන්නේ ඒක දිහාට තමයි මුළු ජීවිතේම නිර්වාගෙන ඒකට අරගෙන ඉන්න තත්ත්වයක් තියෙනවා අපේ ඉන්න. දැන් ඒක වෙන විශ්වාසයක් ගත්තා. යම් කෙනෙක් මාකරිය භාණ්ඩයක් ගන්න අලුත් භාණ්ඩයක් ගන්න තුරු එකක් ඒක යාගේ අයිතිරික මේ තීනේ කවුරුත් අකරන ඔයනවා ඔබ කවුරු ජනියෙන් හැප්පේ ඔබ කාත්කේ මොනවාරි ඔක්කොම මිනිහා ඒක අනර්ථය කර හැම වෙලේම හිතන අන්න ඒක අරියා ආරෝහය එනික බැරි මෙහෙලා වෙන අන්නේ ඉතින් තමයි ඔය මච්චරිය කියන්නේ. එතකොට යම් කිසි දෙයක් තම්පත් කරලා තිබ්බට මච්චරිය නෙවෙයි. ඒකද චිත්ත යොදින හැටියට මච්චරිය. කෝටි ගණන් දෙන්න පුළුවන් බෑ. ඒ කෝටි ගණනටම මච්චරිය නැතුව භාවිත කරන්න. අපේ මොකද්ද එතන මච්චරිය නැතුව හම්බ පුළුවන් ක්‍රම. කොහෙද තිබ්බ වැඩි හන්දයි කවුරු කියන්නේ. සමහර කියනවා වැන්දිමි පාවිච්චි කරන දෙරිය. දෙරිය හන්දයක් තියෙනවා. වැඩි හන්ද කියන්නේ.
පාවිච්චි කරන්න බැරි කියන කරුණ. එයාට දැන් මුදල් නම් අන්තිම බඩගිනියක් තියෙනවා. නමුත් මේ මුදලට බැඳිච්ච බැඳීම නිසා මේ මුදලින් බඩගිනියක් ගන්න දෙන්නේ. ඒක බොරුක. එයාට දැහැයක කරන්නේ ඒ කිටි දෙක දුරලක. එහෙම කෙනෙකුත් අරවා කියනවා. ඒ වැඩින්නත් වැඩින්නත් ඔය දෙන්නම ඔය දෙන්නම බුණා මැච්චරි නෑ කොහොමද නෝ ඒකයි අයිති මාසෙම මෙච්චරයි මොකද පාවිච්චි කරන වෙලාව දැන් අහවල් දැන් තියෙනවා නේද දන්නේ නෑ ඒක අර දැනට ආරක්ෂාව වෙන ස්ථානේ හැමදේ ස්ථානේ තියෙනවා ඒ හම්බුන දැන් බුණා ඒක නියොදන්න වැඩ තිබුණු නේද එහෙම නැත්තම් ඔබ තීනව මැරලා ඔන්න ඔය මත්තම ඒක දැනගන්න මම හිතුවේ ඔය මත්තම විතර එක්කනට අර වගේ අර ආරූඪ වෙන එක ඉමි 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 ගැලවෙන එතකොට ඒ ගැලවිල්ල නිසා මොකද වෙන්නේ මෙයාට ඒක නිසා විදපු දුක්කඳ රැට නිඳනෝගිය හදිස්සියෙන් ඇහැරෙන එක හැම එකක්ම චිත විමුක්ත නැති තමයි ඒ බුදු ඉච්ඡාන. දැන් වෙන්නේ මොකද්ද? අර සතර අපායට අයිති දුක් විඳින ගතිය දැන් ජීවිතයමයි මොකද? අන්න ඒ මත්පුරි ගැන කියපු කටි විස්තර. ලෝභය ලබන කැමැත්ත. ඒ ලබන කැමැත්ත ඉදිරියපත් වුණාමත් යම් කිසි කෙනෙක් තුල කීන සමන්ත නොගැලපෙන ආකාරයෙන් ඒ කාරණේ ඉෂ්ට කර ගැනීම ඉදිරිපත් වෙන ගතියක් මොකද්ද සමහර යටත් වෙන සමහර බලය පා සමහර මේ වෙන වෙන කපටි වැඩ කරන මේ ඔක්කොම අත් ලබන සමහර බොරු කිය සමහර හැංගි රාජිකත්වයේ මේ ඉෂ්ට කර ගන්නාද ඕන උපක්‍රම යොදන්නේ මේ මනම මහන්සි ඒ මොකද ලබන කැදත්තට තදින් අරන්ගෙන හිටපොනි දොඩි ඒ ලබන කැමැත්තට මෙයා ඇබ්බැහි නොවි සිටීමට ඔහු විසින් මේ යෙදී වූ උපක්‍රමයේ යෙදෙනවා නම් එයාට තියෙන්නේ ලැබු මිදන්න නැතම නැත්නම් ඒක හේතුව මොකද ඔය කින් මගේ ජීවිතේ සම්පූර්ණම නැති නරක කිච්චහම මට මේ අවස්ථාවේ තනි කරුණකට මේ දේ යොදලා ඒකෙන් වෙන අනත්ය මට නොබැලෙන නිසා එසේ කළොත් කොයිතරම් ජාති කොයිතරම් මේ පස්සේ ජීවිතේ තීන දුක් විඳින අවස්ථාවට මුහුණ පානවා ජීවිතේ නැති වෙලා වෙන දෙනෙක් උපත් ලැබුවොත් ඒක වෙනවා ඒක නිසා මේ දෙකම අර කුඹුරට අනකොල්ල වගේ ජීවිතේ ප්‍රජාවේ මගේ ජීවිතේ සංවිධානය කරගෙන ඉන්න සහ පොඩාරේ දෙන මේ අනු කොටස් ටිකට මේක දෝෂයක් දොස්තිවේ මේක අනර්ථයට හේතු වන කොටස මේක අන්නේ ඒ මොකද ඒ අර තුරුණ වලින් හිරනදී එකක් නම් ඒ හොඳ දෙයක යොදන්න තියෙන ශක්තිය මේවට ඇදලා ශක්තියේ කාලය ගැනීම උත්සාහය මේ ඔක්කොම අරගෙන ඒ වගේම තවත් දේවල් හොඳ දේවල් නිෂ්පාදනය වෙන්න දෙන්නේ නැහැ ඒවා අවශ්‍යද එවගේම ඒවා නිෂ්පාදනය වෙන්න තියෙන තැනත තැන්වල තමයි මේ නරකේම තියෙන්නේ අන්න ඕකයි හිතෙන් කරන දෝෂය අන්න ඔය විදිහට ඔය යම් කිසි කෙනෙකුගේ ජීවිතේ ඒ ආකාරයෙන් හදාගත්තාම එතකොට මහත්ඵලන් හේතේසු විඤ්ඤාණි මහත්ඵලන් මේ අයට යම් කිසි කෙනෙක් යමක් දෙනවා නම් එයාට මහත් ප්‍රයත්නයි ඒකෙන් මහත් ප්‍රයෝජන ඵලයක් ලැබෙනවා නෝදා කියන්නේ එයාට දීපු නිසා මෙයාට අන්න ආවල් ලැබලා ලැබෙනවා ඒකයි මේ මහත් ඵල කියලා අරගෙන නමුත් ඒකට වඩා තවත් වැඩගත් මහත් ඵලයක් අරගෙන පුච්චලියෙකුට වෙන දෙයක් දැන් අපි ගන්නවා දැන් දෙන්නේ අනුරුද්ධ අනුරුද්ධ නම් ගුවන්හයි ඉන්දට ආනිත අංකුරු දුන්නේ කාටද අර දෙවියන්ගේ යාත්‍රා එමු ප්‍රෝග්‍රෑම් කරන මිනිස්සු හොර්ගියන මිනිස්සු පාය යන
ඉන්න මිනිස්සු මගියෝ දුගියෝ මේ ආදි තුන් වර්ගයකට මේ මිනිස්සු ගන්න. නමුත් මේ ඉන්දක මේ ගානේ අන්තෝනිය මොකද? අනුරුද්ධ හාමුදුරන්ට ඒ ධනක් දීමේ ඉන්දකගේ සිටේ අනුරුද්ධ හාමුදුරන්ගේ ජීවිත සටහන තමයි. අහවල් හාමුදුරන්ට මන් දන් හැද්දක් දෙන්න. ඒකෝනේ එතනින් ඊට පස්සේ ඉන්දක මැරුණා නෙවෙයි. ඉන්දක සෑහෙන කාලයක් ඉවත් වුණා. අනුරුද්ධ හාමුදුරුවෝ සුමහාතන් වහන්සේ කාලයක් ජීවත් වුණා. මේ ඉන්දකට මහා ඵලයක් ලැබුණේ මොකද? ඒ ඵල ලබා දෙන්න පුළුවන් තත්ත්වය අනුග්‍රහ කුඩා තුන. ඒ මොනවා? අර උන්වහන්සේගේ ජීවිතේ වීතරාගී වෙලා තිබිච්ච නිසා වීතරාගී වුණා මනෝරාග නැහැ. වීතරාගී වෙලා තිබිච්ච නිසා උන්වහන්සේ කියපු දේවල් කරපු වැඩ ගමන පාපු විලාස බලපු දැන් මේ සියල්ලම ලෝකයාගේ යහපතට හේතු. ඒ යහපතට හේතු වෙච්ච එක්කෙනාගේ ඒ ලෝකේ යහපත සලසන එක්කෙනාගේ ජීවිතයට මම උදව්වක් කළ තියෙනවා. මම උන්වහන්සේට ධන් හැද්දක් දෙලා තියෙනවා. ඒ මම උන්වහන්සේට පූජා කරපු ධන් හැද්ද උන්වහන්සේ පාවිච්චි කරන්නේ මෙන්න මේ දේවල් වලට. කියලා ඉන්දකට කොයි තරම් ඉන්දර මාංශය උනත් උන්වහන්සේ කෙරේ මහා ප්‍රසාදයක් ඇති වුණා. ඒකට ඒ ඇති වෙච්ච දා ඉඳලා ඉන්දකට කොයි වෙලාවෙද අනුරුද්ධ නාමරු මතක් වෙනවා. දැන් අනුපුර නම් දවල් 12 වෙනකන් කෑම දීලා අද කී දෙනෙක් කෑවද? උනාදියක් කාවද කෑම? ආ හොඳයි එකක් ප්ලෑන් එකක් බලලා කියලා ඈනවා ඉච්චා. දානයක් නම් දෙනවා ඉතින් මුළු කකා යන ඉතින් දෙනවනේ යම් කටක් එනවා නෝ කකා ඉච්චා. නමුත් අල්පුරු මේ මුන්දක හැමදාම දානයක්. ඒ මොකද? එයා දෙන්නේ හැම වෙලාවෙම මතක් වෙච්ච එකද ඒ දානේ දීලා. අර තමන් එදා දන් හැන්ද දෙන වෙලාවේ ඒ ඇති වෙච්ච ප්‍රසාද ඥාන උනාසේගේ ඉන්ද්‍රියන් සාන්තයි උනාසේගේ තමන් විලාසේ බොහොමදක් ඒ උනාසේගේ පැවතුම් බොහොම සාන්තයි ඒවා දැකලයි ඒවාට කරුකොරලයි ඒවෑන් ප්‍රසාදයට පත්තලේ මම නිදුන. ඒක නෙමෙයි මම ඒ ඉන්ද්‍රියට සන්තෝෂ. ඒ ජීවිතේ මෙච්චර ශ්‍රේෂ්ඨ වැඩක ලෝකෙට මේ තරම් යහපතක් කරනවා. අනේ ඒ යහපත කිරීමට මගේ සිතේ මගේ අර සත්‍යයෙන් උදව් වෙලා තියෙනවා. අනේ සාදු කියන අයත් ඒ සාදු කියන හැම වාරයකම අර අනුරුද්ධ හඳුරට දානයක් ඉන්නක දෙන්න. ඒ මොකද දානයක් දෙනවානේ දුන්නේ එක හොඳයි කියලා දෙනවා. අනේ කොයි තරම් අගේද මට දීමද. එතකොට දැන් අනුපුර හැමදාම මිනිස්සුන්ට දෙනවා. මෙයා ධාරි පටන් ගත්තා ඉඳලා අනුරුද්ධා දෙනවා. එතකොට මහත්ඵල උනේ කොහොමද? මහත්ඵලයි කියලා අර මං කියේ දැක්කා. අර වීතරාගී වුණ නිසා උන්වහන්සේගේ කෙලෙස් නැති වෙච්ච නිසා උන්වහන්සේගේ කෙරිච්ච කතාව ලෝක සාර්ථක වුණා. කරපු ක්‍රියාව සාර්ථක වුණා. පැවතුම් ටික ප්‍රයෝජනවත් වුණා. මේ ඔක්කොම වැදගත් අංශයේ දේවල් උන්වහන්සේගෙන් සිද්ධ වුණේ. ඒ වීතරාගී වෙච්ච නිසා ඇතිවිච්ච ඵලය. ඒ ඵලයට සම්බන්ධ වෙච්ච දානය දුන්නේ කෙනාටත් ඒ ඵලය එයාගේ ජීවිතය ඇතුළේ බලපාන්න පටන් ගන්නවා. අන්න මහත් ඵලය. දෙපැත්තටම මහත් ඵලයි. එක පැත්තක විතර නෙවෙයි. එතකොට දැන් අපි ගමු මේක දැන් ඔය අර දේශනා කරන්නේ අත්තාරි බුද්ධ මහා සංඝරත්නයේ තියෙන දානයක්. අත්තාරි බුද්ධ මහා සංඝරත්නයේ කියන එක හරි. ඒ කිව්වන්ද? නමුත් ආර්ය පුද්ගල වර්ගයෙන් බෙදෙනකොට එක පුද්ගල කොටසකට මේ ආයතන. මොනවද? සෝහන් මාර්ගයේ පිටපත් බුද්ධයෝ
එතකොට දැන් මේ අයගේ ජීවත් වීම අපි කියමු මේ අද සිසුවාදන වල අපිට ඒ වගේම මේ දැන් මෙතන පිටත් ආන දැන් මෙතන ඉන්න මේ පිටසක් පැවතුම් එක තවත් කෙනෙක් ප්‍රසාදයට පත් වුණා නේද යම දෙන්න ඕනේ නේ ප්‍රසාදයට පත් වුණා ඒ ඇත්තට කරුම් බෝතල ඒ ඇත්ත කතාව හැසිරේ විනා මේ ඔක්කොම අන්තිම විදිහට කියලා තවත් කෙනෙකුට සන්තෝෂ වෙන්න ඔහුගේ ජීවිත පැවතුම් සංවිධාන වුණා නම් එම් තිබෙනවා නම් යම් කෙනෙක් තුළ එයා තුළ ඒ සාක්ෂියෙන් පෙන්නනවා ඒ සාක්ෂියේ කරුණෙන් පෙන්නනවා එක්තරා ප්‍රමාණයක් එයා විතරයි විතරයි කියන මොකද රාගයන් කොල්ල නැහැ එයා මොකද රාගයේ මිශ්‍ර මත්සරිය එයාගේ රාග මිශ්‍ර ලබන ආදාන ඒ ජන්ම නිසා එයාගේ කරා ප්‍රමාණයට අර නොහික්මුණු පැවතුම් අපි කියමු මොන තාලේ කෙනෙක් වුණා එයාගේ නොහික්මුණු පැවතුම් සංවිධානය කරන නරක ගතිය අර කෙටට තුරනවා ගියාද නැහැ එවුවා ඒක අදුවෙච්ච ප්‍රමණයට යන්න තුන හොඳයි එයා දිහා බැලුවා සම්බුදුහාමුදුරුවෝ දිහා බලලා දිව්‍ය ලෝකවල මහා ශ්‍රේෂ්ඨ පදවි ලැබුවායි තොර බුදුහාමුදුරුවන්ගෙන් දෙන්නේ සංකේතයක් සාමාන්‍ය ආදාය එතකොට අපි දිහා බලලා ඉතින් දිව්‍ය ලෝකෙ යන්න බැරි වෙන්න පුළුවන් නමුත් මෙලොවට දැක්ක හැටි පහෝ විදාලා නොකිය අනේ කොයි දෙනා එකක් ඒ කියන්නේ ඒ ඒ අඳෙන්නේ කොහෙද හිතට සන්තෝෂයක් දෙන ඒ සන්තෝෂෙ දෙන්න ආරයට පවතින්න පුළුවන් නම් ඒ පුජ්‍යලයට යම් කිසි කෙනෙක් උදව් කළා නම් යා කුසේ කෝ වේවා කියව කෝ වේවා ළමයි කෝ වේවා කවුරු හරි වුණා සමුදෘගේ කෝ වේවා පහදි වුණාට කෙනෙක් කෝ වේවා එනක් ගන්න වෙන නාල කෙනෙක් කවුරු හරි ඉතින් තියනවා එයාට දුන්නා ඒක මහත්ඵලයි ඒ මොකද මහත්ඵල කියන්නේ එයා නිසා ඒ වංශයේ ජීවිතය නිසා තව කී දෙනෙකුට ඒ විදිය ප්‍රසාදයක් ලැබේ තව කී දෙනෙක්ගේ ජීවිතේ ප්‍රයෝජන ලබා ඒ විදිය සතුටක් ලබයි ඒ වගේම අර දීපේ කියන කොයි තරම් සතුටකින් ඒ ක්‍රියාව ගැන සතුට කියනවා එයා දිතින් ඒ සතුටේම ලැබෙන ඵලය ලැබෙනවා එයාට ඒ වගේම ලෝකට හරි අද ඵලයක් ඒකද අපි අදන් දැන් මේ විදිහේ සමාන විශ්ය කාපුන අපි කියනවා ඕකෙන් විතරාවි කෙනෙක් ගන්න යන්තම් සෝවාන් කෙනෙක්ට ප්‍රයගත්තු හොඳයි දන්තික දීලා නිදි ලෝකෙ නිදිලා ඉති ලොකු පුදුක් කරගන්න කියලා ඕකයි වැඩි ඒක නෙමෙයි අපි දැක්ක ඉන්න අපි ලැස්ති වෙන්න ඕන අපේ ජීවත් වීම අනුන්ට යම සකස් වීම යාමද සිද්ධ වීම ඒ ජීවත් වීම සංවිධානය කරන හේතු මොනවද කියලා අද ගුණාන්තර කියේ නේද කවුරු හරි ওই මුල්ලක ඉන්නවම හොයලා ඕක මේ දීලාන දිහාට ඵලයන් දිව්‍ය ලෝකද නේද කියලා කියන්නේ නැහැ ගුණාන්තර කියන්නේ ඒ ආදර්ශයේ මේ විදසනේ දෙන්නවා ජීවිතයේ වටිනාකම හොර නැති අදනේ අපි ඒක නිසා එකානුකූල කෙනෙක්ගේ මෙච්ච ලෝකෙට යහපතක් වුණා එතකොට විසිදහසක් මහරහතන්නා කියලාගෙන් අච්චර යහපතක් සිද්ධ වුණා එතකොට දැන් රහතන් වහන්සේ නෑ යයි කවුරුත් නෑ නමුත් අද ධර්මයේදී අපට ඉඩ කරක් තියෙනවා අපේ දෙස බල අපි එක කතා අපේ ඇසුරු කර යම් කිසි දුක් සතුටක් දැන් ජීවිත සංවිධානයක් කළොත් අර මහත්ඵල මහානිසංස දායක සත්‍ය ලෝකෙට ගෙනත් දෙන ජීවිත සංවිධානයක් එයා හැදුවා ලෝකෙට හැම එක්කෙනා එහෙම ඒ හැම එක්කෙනා ඔය දැන් අපි මේ බලහන්දි මේ ධර්මයෙන් සම්බන්ධ කතාවට සම්බන්ධ වෙන කිව්වා එයා සංස්කාර වලට වැටුණොත් මේ මොනි වෙන්න ඕන අපි විචය හොයාගෙන එයාගේ අගේ මොකක් කරේ අතුල්ලලා යෝජනයක් ලබන එක නෙවෙයි මෙතන කරින්න ඕන අපි හත්ති ගන්න ඕන කොහොමද හදිංග දිංග මත්තරිය ලෝභය තවත් වෙනවා මේ කියලා ඊළඟට මේ භාෂාව කියනවා වීත දෝෂ වීත මෝහ වීතිච්චි ඒකෙන් නන්නේ සම්පූර්ණ රාගය අත්කරම හැකි වෙන්න
ඉච්ඡේසු කියලා කියේ. එතකොට රාගය, ද්වේෂය, මෝහය ඔය තුන තමයි අප ළඟ කැළඹෙන්නේ. ගාථා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතකොට මේ කොංගෙන්ටි කාය. එතකොට මේ රාගය, ද්වේෂය, මෝහය, ඉච්ඡා අපි ගන්නවා රාග දෝෂ මෝහ තුන ඉස්සර. රාගයෙන් කරන්නේ මොකද්ද? ලෝභයේ මත්තරිය දක්වා ගමන් කරනවා නේද? ද්වේෂයෙන් කරන්නේ මොකද්ද? කම්පණය, ක්‍රෝධය, වෛරය, වෛරය දක්වා ගමන් කරනවා නේද? එතකොට අපේ ජීවිතේ ඔය දෙකට ගමන් කරන්න මොකක් නිසාද? ඔය දෙකේ වරද, ඔය දෙක පිටට එන හැටි, ඒවා පිටට ආපම කියන පාඩුව මෙවුවා නොපෙනෙන නිසා. නොපෙනෙන්නේ මොකද? හඳුනන්නේ නැති නිසා. හඳුනන්නේ නැත්තේ මොකද? ඒවා හඳුනන ලකුණු තේරුම් ගන්න. දැන් මේ පිළිසුදු කියන්නේ බෑ. අපි හඳුනන්නේ අපි දන්නේ නැති මොහොම ගන්නද? දැන් මෙයා ගන්න. දැන් මේ අයගේ මොහොය තත්මා වීපිච්චි. ඒකේ විද මහපාලන් කියලා බුදුහන්තු වදාලේ මොකද? ඒ උත්කලය ඔය කියන ඔය රාග දෝෂම් මොහ ඉච්ඡා ඉච්ඡාව කියන්නේ අපිට කියන්න බෑ. ඒක අවසානයේදී අත්කල් කටිච්ඡාව කියන්නේ කැමැත්ත කියන කැමැත්ත අස්සේනේ අර තුන අස්සෙලා උගක් කල් ගියාට පස්සේ කැමැත්ත සාමාන්‍යයෙන් මොකක්ද දෙන ප්‍රනාතේ මිස්සන තියෙන ඒක අනාගාමි අවස්ථාවේදී අර සැපයට කැමති වෙනවා. ඒකෙන් තස්සින් ගියා. ඒක අපි එක මොන කියේ. ඒකෙන් කිසිම අනත් සංසාර ගමන නවත්තනවා ගොඩක් නැතුව මිසක අනිත් අනර්ථයක් කියන්නේ නැහැ. සුගති කටේට බාධාවත් නැහැ. වෙන සුගති සැපයට බාධාවත් තියන්නේ කාග දෝෂ මොහ. ඒකෝ අපි බලමු දැන් රාග, දීචනාග, විද්දෝෂ, විද මොහ. ඔය තුනට පත් වෙන එක්කෙනා ප්‍රෝධ කරන්න ඕන. කියන්න ඕන. ඊළඟට භාවනා මධ්‍යස්ථානයේ ඉන්නවා කාමරයක් ඉල්ල ගන්න ඕන. මොකද මෙයන් ඊතරාද වීතු දෝෂ වීතු මොහොයි. මේ භාවනා මධ්‍යස්ථාන කාමරයක් ගන්න කාමිකවද ඉල්ලේ. ආවට පස්සේ ඔන්න කවුරුහරි කේන්දියන් මුදුත් කරතු. මේ කාමරේ මුදුත් නැහැ. ඊතරාද වීතු දෝෂ වීතු. මොනවා කියන කවුරුහරි අරගෙන මුළු මුකල්ල නිකන් නිකන් මෙහෙම කරනවා. අර මුකට දෙකලු මුකට දෙලා තියෙන්නේ දෝෂේ ඇවිල්ලා දැන් මෙතන යාතර කාමරේ නෑ මුළු හරි අපි දැනගන්න ඕන අපේ සිත නරක වෙන ලෝකය සෝද බලන්නකෝ ලෝක ඇසුරින් දුවේ අපි ද්වේෂේ එන වෙලාවට ද්වේෂේ නවත්තා රාගේ එන වෙලාවටයි රාගේ නවත්තා මෝහයේ තීන වෙලාවටයි මෝහේ නවත්තා නැති වෙලාව දැන් දිගාගත්තේ මොනිය මේ මේ මට දෙත්තක් දෙන්නුම් ඉඳා ගන්න කියනதோ නෑ නේද? ඉඳා ගන්න නැත්නම් තව දෙත්ත දෙන්න. එහෙම හරි කියේ ගන්න. අන්න ඒ වගේ අවස්ථාවක් හත්යක් මෙ අපේ ජීවිතේ තියෙන. මොකක්ද? මේ අවස්ථාව මේ ලෝකෙ ඔක්කොම අපිට උදව් කරනවා. මිනිස්සු අතුරුව මේ අපේ වැටුම් කරුවා. ඔබ නිවන් දකින. ඔබ මේ සුගතියට පණ මොකක්ද? යන්න කප්පේ යාවේ ගුරුවරයා ගහ ගන්න ගන්නේ ගුරුවරයා කොහොමද ගහ ගන්න ගන්න එන්නේ ගන්න තාපෝ මෙයාට හරි ගියා කියලා කියන වේද නැති ඉතින් මේ මිනිහා හොඳට දෙහෙෙන් ඉගෙන ගන්නකම් අරන් ගියා වෙන ඔබත් ඔබත් කින් බලන්න ඈ ආ මිනිහා පිටිගෙන ගියා කොහොමද අන්නේ වගේ මේ ලෝකේ ඉන්න ගුරුවරයා කාම තමයි බාරිය තමයි කාමතුල තමයි ගන්න අසල් වැසි විද්‍යාන්තය විද්‍යාන්තය අචර ඔක්කොම අපට අපේ ජීවිතය එයා එකක් කරනවා අපි හිතනවා ඒකවල අපි ඉඳලා එම් වෙලෙම අපි ඒකෙන් බේරෙන්න කාර්මවදාය නෑ දෙන්න තමයි දැන් මේක මම හරි දෙන්න ඕන මේ ද්වේෂය නැති ද්වේෂය නැති අරහනේ කාර්මයක් නම් ද්වේෂය නැතුව මේක ආශ්‍රය ගන්න හොඳයි යාබ අර අපිට උත්තර මම ද්වේෂයෙන් උත්තර දෙන්න බලන්න දැන් කොහොමද මගේ හරි දැන් පාර වහන්න මම දැන් ගන්නවා
එක පාරක් ධම්මයි කියන විදිය. මොකද්ද? ඒ විදිහ යමක් කරනකොට ද්වේෂ නොගෙන මම පාර නොකායි. අන්න එහෙමයි විතරාග දීත දෝෂ නේ. ඒකෝරේ කිව්වේ ද්වේෂය ගැන රාගික. නිමිත්තක් තමයි හමු වෙනවා. ඒකෝට මේ නිමිත්ත කෙනෙහි රාගේ නූපදල ඊට ප්‍රතිවිරුද්ධ අදහස් එවෙනම දාගෙන 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 ගිහිල්ලා. ඒක නැති වෙනකම් මේ නිමිත්ත ඉදිරියට විතර ඒක විතරාද ඇතුළ ඒක ඒ දර්ශනේ බලන්න යපුන් දෙන්න. දර්ශනේ බලන්න නැතුව ඇස්සහගෙන කොටක් ඉඳගෙන මේ කරන්න බෑ. ඒ මොකද ඒක ඇරිය හැකිය අර අපරේ. මුකුත් වෙහිලක් නෑ ඔක්කොම විවුර්තයි විවුර්ත ජීවිතයකින් අපි විවුර්ත සුද්ධ වෙනවා. කියන මේ ගත්තාම ඔන්න බුදුහාම වදාරනවා. ඒ දේශ දින්නාන මම පලක්. යම්කෝ යම්කි මහත්මේ ඒ ජීවිතය හදාගන්න. ජීවිතය හදාගෙන ඉන්න එපා. ඒ විදිහ පැවැත්මක් තියෙන බුද්ධලේ විශ්ස. යම්කිසි කෙනෙක් සංග්‍රහයක් කරනවා. සංග්‍රහයක් කිව්වහම අපි හිතෙන්න පුළුවන් මොනවා හරි මුදලක් දෙනවා නැත්නම් කන්න ටිකක් දෙනවා නැත්නම් තේ කෝප්පයක් දෙනවා මොනවා. මේවා විතරක් නෙවෙයි සංග්‍රහය කියන්නේ. ඒ එක්කෙනා ඒ සතුටු සාමී කියව කතා කරමින් ඔහුගේ ජීවිතයත් එක්ක ජීවිතයේ සතුටක් උපදවන ඔහු ප්‍රිය කරන විදිහට ඔහුගේ කාලය ගත කිරීමට යම් කිසි කෙනෙක් ඔහුගේ අර නිදහස් කාලයට ඔහුට රුකුලක් දෙන ආකාරයට ඇසුරු කළා. ඒකත් ඥාත සැනසීමක් ජීවිතයක් කරගන්න. ඒ වාගේ වෙනත් වෙනත් උපකාර දෙනවා කෙනෙක් කෙනෙකුට කරන්න පුළුවන්. එවැනි දෙයක් කියන්නේ එහෙම නැත්තම් අන්න අසවල් එක්කෙනා මෙහෙම හොඳ කෙනෙක් කියා මේනේ හේතු එයා හොඳයි කියලා හිතලා දැකලා මේ අමුතු කෙනෙකුගේ හිතට ආවනම් ඒ අවස්ථාවේ එයාගේ මේ විශ්වාසය පරිත්‍යාග කළා ආරයක් දෙන්නේ එයාගේ විශ්වාසය අරහත පරිත්‍යාග ආරයක් සම්බන්ධයි. ඒ විශ්වාසය උඩ යමෙක් හිතනවා නම් අර පුජ්ජලයා කලේ ඔහුට මහත්ඵලයි කියේ. මොකද ඔහුගේ ඒ ප්‍රසාදයේ ඔහුගේ ජීවිතයේ වාසනාවන්ත බලද හේතු වෙනවා. අර විදිය ප්‍රසාදය ලැබූ පුද්ගලයන් නැත්නම් මේ නිමිත්තෙන් ලෝකෙට යම් කියන්නේ. මෙයා ලෝකෙට යහපත සිද්ධ වෙන නිමිත්තක් තයි මෙයාගේ ප්‍රසාදයේ කුදලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රසාදය හැම වෙලෙම සාර්ථක ප්‍රසාදයක්. ඉතින් අනිත් පරිත්‍යාගයන් දුක් ඒ විදිහම ඉපාරු. එතකොට මෙතනින් දෙන්නන්නේ මොකද්ද කියලා. මෙතනින් දෙන්නන්නේ මොකද්ද? මෙන්න මෙහෙම පුද්ගලීකගේ ජීවිතය මේ මට්ටමට ආපුවාම මෙතර පැතිරිච්ච උදව්වක් ලෝකෙට යාවේ ගමන් විනාශේ කැමතික හොයන්න ගියත් යාට ගියන් යහපතක් වෙනවා. ඇයි? අමුදානමුතුරු ඔඩොත්ත වැස්සේ අර දුගියට උදව් කරන්නේ. අය උන්නාන කියලා ඔඩොත්තා ඉන්නේ මගෙන් යහපතක් වෙන්න කියලා නම් ඕන දෙයකට ඒ උදව් ගන්න පුළුවන් කියන අදහස තමයි. නමුත් මේ දුගියට උදව්වක් කරන්න ගියාම ඒ උන්නාන කාට? නමුත් උන්නාන්තිගේ පින්දපාත වෙන අවස්ථාව උන්නාන්තිට අර පින්දපාතේ හොඳක් බෙදලයි පින්දකට මේ යහපත කිව්වා. ඔන්න අපි කියන කවුරු ආනේ පුරුෂ වාක්‍යය හරි ස්ත්‍රීවා ඒ විදිහේ මිනිස්සු පිළිගත් පැවතුම් නැති පුද්ගලෙ මේතක් වෙන්නේ මේතක් කියන්නේ අනුගොත අර යන්දරි ප්‍රසාදය හඳුනන්නේ කියන්නේ එයාව ගන්න යාලි පැවතුම් ගන්න කියන එන අන්නවල මේතක් අර මුගේ මොනවද නැන්නේ අනික මොකද අනේ ඉන්නේ ඉක මුල්කක් ගල්වා මේ ඒක නිසා මම එයා කිව්වේ මට නිකමුණ ගන්න වෙනවා කියලා කතා කරලා මම ගියේ ප්‍රසාදිය සන්තෝෂයෙන් ගියා. මම උදව්වක් කරන්න මම හරි ආසයි. මොකද මගේ ජීවිතේ එයා කිසි කෙනෙකුට පීඩාවක් දෙන්න කෙනෙක් නෙවෙයි. එයාට පීඩා කරත් ඒ වගේ වෙනසක් නැහැ කියන්නේ. මේ සත්‍යකම මිනිස්සු එහෙම තමයි සාමාන්‍ය පුද්ගලයන්ට කතා කරන්නේ. නැත්තම් එයාගේ අර ප්‍රසාදේ කතා කරා.
ඒ හතරම මිනිස්සයයි කියලා අර විදියට කැලේ ජීවිත නිකමෝ ටිකක් දීපේ උනේ මොකද අර මිනිස්සයාට එයාගේ අර නිකමුල් හැවීමත් ලෙඩකට නිකමුලේ නමුත් අර අහකේන මිනිස්සෙක හිතේ පිච්ච මහා දුර්වල ගති දෙකක් හදාගන්න පුළුවන් වුණා ඒ මිනිස්සයා නිසා අරයට ප්‍රසාදිය ඒ ආගේ නරක හිත් පහළ වෙන අවස්ථාවවලදී මෙයා මතක් වෙනකොට හොඳ හිතක් ගන්න. අන්න ඒකයි මහත් බලය. ඒක නිසා අපි ජීවත් වෙනකොට අපි අනුන්ගේ දිහා බැලලා එයාගේ ඇඟිලි අතුල්ලලා මොනවා හරි යමක් හොයාගෙන ඒකෙන් කීයක් අත්හරින්න බලනකොට මේ හොඳ ජීවිතේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ මේ ඉඳන ජීවිතය අධිකරන්න මේ වන කිමෙන් උන්වහන්සේ කියුවේ හැම එක්කෙනෙක්ම පුරුෂකෙක් වේවා කියලා කතා වුණා. නාමයේ අදහස හැම කෙනෙක්ම සත්‍යික ජීවිතයක් ගත කරන්නේ. මේ සත්‍යික ජීවිත ගත කිරීමට බුදුහාමුදුරුවෝ ඇතුළු මහා ශාන්ත පිරිස ලෝකෙට නිදසුන් වුණා. මෙන්න මෙහෙමයි සත්‍යිකත්වය ජීවිතය ඇතිවීම තීන ඵලය කියලා බුදුහාමුදුරුවෝ ජීවිතය හදලා ලෝකෙට දෙන්නලා උනන්දුලා පින්නවා. දැන්කින් අපි ආලා විතරම බෑ ආවලා මෙන්න ආවලා නේද උස මහත මිත්‍යයි උනාසී විතරාගයි විද දෝෂ වැඩක් වෙන්නේ නැහැ උනාසී විතරාගයි විද දෝෂයි විද මොහයි ඒ අනිසාරේ උනාන්තර ලෝකෙට සාන්තිය උනාන්තර විදකේ මේකයි උනාන්තරලා ලෝකෙන් සබම්මුනේ විතරාග විද දෝෂ විද මොහුනිසයි නැත්තම් ආර්ථිකේ දියුණු රට කිසිදා නෙවෙයි මොන කබල් ආර්ථිකේ දියුණුම් උනාන්තරලාට ආර්ථික ප්‍රශ්නයක් තිබුණේ නැහැ උන්වහන්සේලාට. රජෙක තිබුණත් ඒක කාලෙන් තමයි මොනවා නේද සම්පූර්ණ නැහැ. රජික කාලෙ නෑමයි. හන් ඒක සන්තෝෂයි ඒක සන්තෝෂයි. එතකොට ඒ වෙලන්නේ මේ සන්තෝෂිකත් වෙනවා කියලා මේ කියන්නේ. ඒ නිසා අනුන්ව බරක් වේ. අපි එකපාර ප්‍රාර්ථනා කරනවා නේද මන්ට. පොළුවන් තරම් මේ වැඩියක් කරන්න ඉන්නේ හේතිය අනතරේ හේතිය නවත්තලා හේතිය නැතුව ඒක ඉදිරිපත් වෙනවා රාගය මත වෙන කියන රාගය නවත්තලා ඒ වස්තු ඇතුළු කරන බලනවා මම පුළුවන් දෙයක් අන්නේ එහෙම වස්තු ඇතුලේ මේව නැති කරන පොදු වෙනවා ඒකට අපි මේ ලෝක ඉස්කෝලයක් වෙනවා ඒක සාමාන්‍ය ඉස්කෝලයක් නෙවෙයි සුඛිතීටපත් කළා මා මහා නිවන් දැක්කයි ගයි ඒක ඉතරයි සරදියක් කියවද ඒක කියවන්න තියෙනවා එතකොට දැන් මේ කියපු දේශනාව තමයි ඕනෑම කෙනෙක් ප්‍රශ්න අහනවා ඒකත් අලුවන් තමයි ඔය අනුග්‍රහම් ගුණන්නේ ගුණකට හඳුන්වන්නේ ඒ භක්තිගේ මූලික සංධායන ආධාරින් කියන අනුග්‍රහම් ගුණන්නේ නම් අපි ගුණවන්ත ඥානයක් එනකොට අපි මුළු ප්‍රතිපදින් යාර බලමවත් මොකක්ද දැන් මුළු නරක කරගන්නවා බලන හරි කෑමට නුරු කරලා පිට නරක කරගන්නවා නමුත් මේ අර කාපු දෙයක් මොනිදු වෙච්ච දෙයක් කොහොම ඉන්නකත් හංගන්නේ ඒකේ අත්ය මොන තරම් මාත්පල් නායකවල නායකිනේ කොහෙද ඉන්නේ නැහැ අර පිට ඇදි කරගන්න ගිය කොහොමද දැන් අර මන්දෙන් කිව්වේ කොහෙද ඉන්නේ බලලා ගන්න. ඒ පත්වල පිටන ඉතින් ලාභයේ පිටන ගුණයේදී බරපතල හේතුව පත්වලපත් පිට නිසා අනු මේකයි ඒකේ ඒකේ කියා ස්වරූපේ එයාට මතක නැති වෙන්න නැති කරන දෙන්නා ඒ තරම් ආධිකේ ප්‍රසාදයක් තියෙනවා හැම වෙලාවෙම ඔය මනස යාගෙන ඉන්නේ ඉන්නේ අනකොටත් නිකන් ඉන්නකොටත් මේ
හැම වෙලාවෙම මතක් බලනකොට මොළු ජීවිතේම ඉන්න කියලා දැන් දෙනවා. තමයි පිටානස්සේ හැමදාම ආවගේ දුන්නා. දුන්නා දුන්නා. ඒ විදිහ දුන්නා නේද? දැන් මේක ගාලේ කල්ලි කිනා හන්දා. මේ වැඩි දිනවනේ නේද? මේ මිනිහාගේ අර යාරෝ දෙන්න දැක්කද උන්නේ? ඒකත් එක්ක මේ විදිහම මොන මොකී අත්දැකීම් නම් මොකක්ද? ගාලි මිනිස්සු යනවා ආයෙත් කලින් පාළි හැමදාම අම් දෙන්න එකට යන්නේ නේද? සමහර වෙලාවට ඒ මිනිහා ළඟින් නැතිව ඇති ඒක. දන් දුන්නා නිකන් හැන්දෑවට ආවෙන්නේ අර වැඩ කරන මිනිස්සු. ඉතින් ගියාට බැරි වෙන්නේ වෙන්නේ කොහොමද? මොකද අර මිනිස්සු එක දන් ගන්න වෙලාවට උදාහ ගන්න හැදලා තාන්නේ. එතන බය. එහෙනම් මම සීල බලන්න ඕනේ යාළුවට වෙන එක බලන්න. මේ මිනිහාවත් කණ්ඩා. ඒ මිනිස්සු මොදියට හොඳයි. දැන් තමයි මෙදී ලෝකෙට නිංග ගන්නවා කියන්නේ. දිව්‍ය ලෝක පිළිබඳව පිළිබඳව සාහවු කරගන්නේ කෙසේද? මෙයි තාම. දැන් අපි මේ මිනිස්ය වශයෙන් ඉන්නකොට සාමාන්‍ය දුගි කරකල් ජීවිතයක් ගත. මිනිස්ය වශයෙන් ඉඳලා අපි මනහමද ප්‍රසාදමත් සිතක් හදනවා. තීඩල් නැති, දුක් නැති, ශෝක නැති, පණ්ඩේව නැති සිතක් හදනවා. ඒක ඒව එක මෙහි ඉපදුනා නම් ඒව නැති වෙච්චාම කුදින්ද දැනුත් ඕන. මොකද ඒව එක්ක නිරූපණ. ඉතින් ඒව නැති වුණාම මෙහෙ ඉන්න බෑ. බැරි. මෙහෙ එකට උපදින්න තැනක් නැහැ. මොකද ලෝභ දෝෂ ඒව නැති වුණා බල ලෝකේ නැහැ නේ මෙහෙ. මේමයි නැහැ. ඉතින් ඒක නිසා ඒකට උපදින්න වෙනම අන්තිර වෙනම ප්‍රදේශයක් තියෙන්න ඕන. එබැනි එක දැනගියව වෙනන්නේ. ඒකකට මේ හිතට ගැළපෙන්නේ නැත්නම් මේ ලෝකේ මේ හිතට මොකද වෙන්නේ? මේට වඩා සැප ඇති මේ මට්ටමේ සැප නිරන්තරයෙන් ඉන්න පුළුවන් පුළුවන් භූමියක මේක පහළවෙනවා. ඒකට ජීවිත දුක්. ඒ ඊට වඩා කියන්නේ නැහැ නේද? ඒක හිතා ගන්නට ඕන නැත්නම් මේ ලෝකේ වෙන්න නිදුල මට යන්න බෑ. ඊළඟ මොහොතේ කියන එක හැදුවා. මෝහය කියන එක කිව්වෙ මොකද්ද? මේක ලෝභයයි, මේක නරකයි, මේක ද්වේෂයයි, මේක අහිත කරන්නේ නරකයි. ඒක නිසා දැන් මගේ හිතේ තියෙන ලෝභයයි ඒක අස්කල යුතුයි කියලා යමෙකුට දැනෙනවා නම්, තේරෙනවා නම්, අවබෝධ වෙනවා නම් තේරෙනවා. ඒකට කියන්නේ අමෝහය. මෝහය නැහැ. අපිට පේනවා. පේන්නේ නැත්තම් අන්න ඒක කියනවා මෝහය කියලා හේතේ. ඒකටයි මෝහ අමෝහ. යම් කිසි ලෝකයක ඉන්න පුළුවන් වයස් සීමාවක් තියෙනවා. ඒක කියනවා කර්ම ශක්තිය, ආයුෂ ශක්තිය කියලා දෙකක්. කර්මය කියනොත් කර්මය කියන්නේ මොකද්ද? ඒ ප්‍රතිසන්දිය ලබන්න. ගුණණ යනු කර්ම ශක්තිය. කුසලකම් ඒක දුර්වල වෙච්ච හැටි. අය කොයි වෙලාවෙද අකුසල චේතනාව ආවේ කියලා නෙමෙයි. එහා කරුණු. ඒ කර්මය ආයෙත් අපි කියමු විවිධ ලෝක 90000ක් වයස කියලා. දැන් නැත්නම් කොච්චරද කියලා අපි හිතන්නේ ඈ. ඒකට 90000යි. 90000 ඉක්මනට පස්සේ එතන සිටේ. ඒක පරමායුෂය. හැබැයි අපි පොඩි ශක්තිය වැඩි නම් ඒක දිවි ලෝකෙ උපදින්නේ. දුර්වල වෙලා ඊට ගැලපෙන්න දැනුමක් දෙන්න. අනිවාර්යයෙන්. ඒ වගේම හදයි
Yeah.
Atau nibar sambat ini, guna teh.